වගේම තමයි දැන් නව අවුරුදු උදාව සිදු වුණාට පස්සේ රටේ හැම ජනතාවම බලාපොරොත්තු වෙන ඉන්නවා තමන්ගේ ලග්නෙට මොන වගේද නව අවුරුද්ද කියලා. එතම ලග්න අනුව තමන්ගේ ජීවිතේට මොන වගේ වේද ලග්න අනුව? ලග්න අනුව ඉතින් මේස ලග්න හිමියන්ට ඇත්තටම සුබදායකයි. මොකද එයාගේ තුන්වැන්නට රාහු ග්‍රහය ඇවිල්ලා බලගත වෙලා තියෙනවා. එයාගේ නමවැන්න සෙනසුරු ඉන්නවා. නමුත් මේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක සූර්යා රවි මේ අපි දකින ග්‍රහයත් තමයි රවි කියන්නේ හැමදාම උදේ පාන්දර. රවි ඇවිල්ලා ලග්නෙම ඉන්න බොහොම බලගතුව. එයායට මේ අවුරුද්ද සුබදායකයි. නමුත් උසුබ ලග්න හිමියන්ගේ සෙනසුරු යනවා කේතුත් එක්ක අටවැන්න. ඒක ටිකක් සුබදායක නෑ. කලින් තත්ත්වෙම තමයි කර්ධර බාධා අතුරු අන්තරා වගේම ධනහානි වගේම පොඩි පොඩි අසනීප තත්ත්වයන් පවා ගෙන දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අසනීපම ගෙන දෙන කේතු ග්‍රහය අටවැන්නේ සිටීම අනුව. ඉගාවට මිතුන් ලග්න හිමියන්ට සුබදායකයි හොඳයි. රාහු ග්‍රහය ලග්නෙම අවුරුද්ද පුරාම සිටින බැවින් වැඩ කටයුතු අධික වෙනවා. ගමන් බිමන් වැඩි වෙනවා. නමුත් ආර්ථික පැත්තට අවුලක් බාධාවක් ඇති වෙන්නේ නැහැ. අපේ පළමු දේ ආර්ථිකයේනේ ආර්ථික පැත්තෙන් සුබදායකයි. ඉන් අනතුරුව කටකලක්න හිමියන්ට ඇත්තටම සුබදායක වසරක්. එයාට හොඳයි. එයාට රැකියා අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න අයට රැකියා කටයුතු ලැබේවි. ඒ වගේම කටකලක්න හිමියන් විදේශගත වීමට බලාපොරොත්තු සිටින්නේ නම් ඒ කටයුතු සිදුවෙනවා. ඒ වගේම ඒ අය විවාහ අපේක්ෂාවෙන් සිටින අයගෙත් ඒ බලාපොරොත්තුත් ඉටු වෙනවා. කටක ලග්න හිමියන්ට සුබයි. සිංහ ලග්න හිමියන්ට හදිසියේ දන් ලාභ පවා ලැබෙන විශේෂ යෝගයක් තියෙනවා. ඒ තමයි සිංහ ලග්න හිමියන්ගේ සියලුම ලැබීම් පෙන්වන 11 වෙන්නේ. මිතුන රාශියට තමයි මේ බොහෝ ලැබීම් දෙන දෙන රාහු ග්‍රහය මාර්තු මාසේ 7 වෙනිදා ආවේ. ඊය මාසේ 7 වෙනිදා ආවේ. මේ වර්ෂේ පුරාම රාහු 11 වෙන්නේ ඉන්නවා. ආර්ථික අතින් ඉස්සරහට යන්න පුළුවන් වසරක් වගේම අනිකුත් අංශවල සුබදායකයි. ඉන් අනතුරුව කන්‍යා ලග්න හිමියන්ට ඇත්තටම සුබදායක වසරක්. අපේ රටේ කන්‍යා ලග්න දේශපාලඥයෝ ගොඩක් ඉන්නවා. එයාටත් වසර අවසාන වෙනකොට සුබතාවල් පෙන්නුම් කරනවා. හොඳ කාල සීමාවක් උදා වෙනවා. තුලා ලග්න අය ඉරාෂ්ට ගණනාවක් පසු කරලා ඉන්නේ. තුලා ලග්න කරුවන්ටත් වරදක් නැහැ. සුබදායකයි. ආර්ථික අතින් සුබයි. ඔවුන්ගේ විදේශ ගමන් කටයුතු බලාපොරොත්තු ඉටු වෙනවා. විවාහ බලාපොරොත්තු ඉටු වෙනවා. රැකියා බලාපොරොත්තු ඉටු වෙනවා. ඉන් අනතුර වෘශ්චික ලග්න හිමියන් මේ මොහොතේ තමන්ගේ ධනස්ථානයේම තමයි සෙනසුරු ගමන් කරන්නේ. ඒ අනුව සෙනසුරු ධනහානි ගෙන දෙන ගතියක් පෙන්නුම් කරනවා. ආර්ථික පැත්ත ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ආර්ථික පැත්ත ගැන ධනහානි හේතු කොටගෙන නීතිය පැත්තට පවා යන්න ඉඩකඩ තියෙනවා. ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වුණොත් හොඳයි. දෞලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නේම යන්නේ ලග්න ඊරාෂ්ටක අපල කාලයක් ගෙන දෙමින්. 2020 ජනවාරි 24 දක්වාම දෞලග්න හිමියන්ට අසුබදායකයි. ඉන් පස්සේ සුබදායකයි. ධනලාභ පෙන්නුම් කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ යෙදී සිටින දෞලග්න හිමියන්ට විශිෂ්ට උසස් ජයග්‍රහණ පෙන්නුම් කරනවා. විදේශගත ගමන් බලාපොරොත්තු වෙමින් ඉන්න දෞලග්න හිමියන්ටත් සුබදායකයි. දෞලග්න හිමියන්ට 2020 ජනවාරි 24 න් පස්සේ සුබදායකයි. ඉන් අනතුරුව මකර ලග්න හිමියන්ටත් මේ යන වෙලාවේ සෙනසුරු ග්‍රහය ඔවුන්ගේ වැයස්ථානයේ ඔවුන්ගේ දොළොස් වෙන්නේ බොහොම අසුබදායක විදියට යනවා. වැය පාර්ශ්වයේ ඉහළ යනවා. නඩුහබ ගෙන දෙනවා. අධ්‍යාපනයට බාධා ඇති කරනවා. කරදර බාධා ගෙන දෙනවා. නමුත් 2020 ජනවාරි 24 න් පස්සේ ඔවුන්ට සුබදායකයි. කුම්භ ලග්නයෙන් උපන් අයගේ සිංහල අලුත් අවුරුද්දේ ආරම්භයත් උදාවත් එක්කම ධනස්ථානය අයස්ථානය අධිපති ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහය සිරුම ලැබීම් පෙන්නන 11 වෙනි ගමන් කරනවා. ඒක සුබදායක ග්‍රහයතුමක්.
ආර්ථික බලාපොරොත්තු ඉටුවෙන අතරතුරදී රැකියා බලාපොරොත්තු ඉටුවෙනවා. ඉඩකඩන් දේපල මිලදී ගැනීම වගේම නම නිවාස ඉදිකිරීමේ බලාපොරොත්තු ඇති අයට ඒ කටයුතු ආරම්භ කරන්නත් අවස්ථාව යෙදෙනවා. ඒවගේම කුම්භලග්න විවාහ අපේක්ෂාවෙන් සිටින අයටත් සුබදායක වසරක් වෙනවා මේ වසර. ඉන් අනතුරුව අපිට කියන්න තියෙන මීන ලග්නය ගැන තමයි අවසන් ලග්නේ. ඉතින් ඇත්තෙම මීන ලග්නේ අවුරුද්ද උදා වෙලා දින දෙකක් යනකොට 16 වෙනිදා සිකුරු ග්‍රහය ලග්නෙටම ඇවිල්ලා උච්චත්තයට පස් වෙනවා. ඒ අනුව මාළවී කියන පංචමහා පුරුෂ යෝගේ මීන ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ වගේම ඔවුන්ගේ රැකියා ස්ථානයේ දසවැන්නේ බ්‍රහස්පති ග්‍රහය. බ්‍රහස්පති කියන්නේ ගුරු ග්‍රහය. ගුරු ඉන්නෝ ගුරුහංස කියන පංචමහා පුරුෂ යෝග බලයෙන් ඔවුන්ට සුබදායකයි. ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවෙන ආර්ථික ප්‍රතිලාභ හොඳින් ලැබෙන විදේශගත ගමන් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මීන ලග්න හිමියන්ට ඒවත් ලැබෙන සුබ නව වසරක් වෙනවා.